තායිල එම නැත්තන් තායිලන්තය. මේ රට ගැන කතා කර දැපිට මතක් වෙන්නේ ශොපින් එම නැත්තා ඉන්ටර්ටේන්මන්. තවත් විශේෂයෙන් කොල්ලොන්ට විතරක් මතක් කර දෙකුත් තියෙනවා. හරි ඒක කොල්ලු දන්න හින්දා අපි ඒ ටොපික් එක ගැන කතා කරන්නේ නැතුව අද මාතෘකාවට යමු. ඇත්තටම මමද බෙදාගන්න හිතුවේ තායිලන්තය අගනුවර තමයි බැංකොක්. මේ බැංකොක් වලට ගියාම මම කලින් කිව්වා වගේ අපි නොයෙක් දේවල් වලට යොමු වෙනවා. ඒක මේබී ෂොපින් කරන්න වෙන්න පුළුවන්, එන්ටර්ටේන්මන්ට් එකට රිලැක්ස් කරන්න බීච් එකට වෙන්න පුළුවන්. අපි කවුරුත් නොදන්න, අපි කවුරුත් කියලා කිව්ව ගොඩක් දෙනෙක් දන්න නැති, දන්න කට්ටිය ඉන්නවා ඇති. නොදන්න කට්ටිය තමයි මම මේක ඉන්ෆර්මේෂන් එක දෙන්න අවස්ථාවක් කරගන්නේ. මේක මටත් අහම්බෙන් බලන්න හම්බ වෙච්ච තරක්, ඇත්තටම වැදගත් තරම් බලන්න ඕන තරක් තමයි මේක බැංකොක් වල තමයි තියෙන්නේ. ඒ ගැන තමයි අද මේ මාතෘකාව ඇත්තේ මේ කරුණ දෙක හදාගන්න කියලා හිතුවේ. එතකොට මේ ස්ථානයේ තියෙන මේක ඇත්තටම මම කතා කරන්න යන්නේ ටෙම්පල් එකක් ගැන. මේ ටෙම්පල් එක තියෙන්නේ බැංකොක් වලම තමයි. මේක අවුරුදු 300ක් පද තැන, ගොඩක් දෙනෙක් අපි යන ටුවරිස්ට්ලා දන්නේ නැති තැන. මේක වැදගත් වීම තමයි ගොඩක් කට්ටිය කවුරු හරි ඉන්නව නම් හොල්මන් ගැන, එහෙම නැත්නම් අපි අහලා තියෙනවානේ කළු කුමාරයා, මෝහිනී මේ වගේ ලංකාවේ තියෙන මේ හොල්මන් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන් අනිවාර්යෙන් බලන්න ඕන තැනක් තමයි මේක. මේ ටෙම්පල් එක හදලා තියෙන්නේ අවුරුදු 300කට කලින්. මේක බැංකොක් වල ඉඳලා ආසන්නයේම තමයි තියෙන්නේ. ඔබට ඒ තාම පාසුවේ ඉඳන් ළඟා වෙන්න පුළුවන්. මේ ටෙම්පල් එක හදලා තියෙන්නේ යක්ෂණියකට. ඇත්තටම කියනවා නම් මෝහිනීට තමයි මේ ටෙම්පල් එක හදලා තියෙන්නේ. ඒගොල්ලෝ දෙවියන් කියලා එතන සඳහන් කරන්නේ නැහැ. ඔවුන්ගේ භාෂාවෙන් වගේම ඔවුන් දන්නේ ඉංග්‍රීසියෙන් ඉදින් අපිට එක්ස්ප්ලেইন කරනවා මේ හොල්මනෙකට තමයි හදලා තියෙන්නේ. හැබැයි මේ තැන ඉතාමත් හොන්ටඩ් ප්ලේස් එකක්, හරි භයානකයි. ගිහිල්ලා බලන්න පුළුවන්. මේකට පාදක වෙච්ච ජනකතාවක් තියෙනවා. ඒ කතාව මම එක්ස්ප්ලেইন කරලා මේ ගැන වැඩි විස්තර කියන්න. කෙටි මේ කතාව බලුවොත් මෙච්චරයි. හරිම ඉන්ට්‍රෙස්ටිං. අවුරුදු 300කට කලින් මේ ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා ඉතාමත් සුන්දර ලස්සනම ලස්සන හොඳ කෑල්ලක් අපි භාෂාවෙන් කියනවා. මේ ජීවත් වෙච්ච කෙනා කාටවත් කාවොත් බඳින්න කැමති වෙලා නැහැ. අන්තිමට තරුණෙක්ව එයාම කැමති වෙලා එයාම අනිවාර්යෙන් බඳින්න ඕනේ කියලා එයාව බැඳලා තියෙනවා. හැබැයි එයා නම් ඉච්ච ලස්සන නැහැ කියලා තමයි කියන්නේ මේ කතාවේ. මේ දෙන්න මෙම ජීවත් වෙන අතරතුර ඉතාමත් යංග කපල් එකක්, අවුරුදු 21ක් වගේ තරුණ කපල් එකක් මේ දෙන්න ජීවත් වෙද්දී මෙයා ප්‍රෙග්නන්ට් වෙනවා, ගැබ් ගන්නවා මේ තරුණිය. හැබැයි මේ දෙන්නම මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ගංගියුරි තමයි මේගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ. මේ තරුණ කාන්තාවගේ නම තමයි නාග් කියලා සඳහන් වෙන්නේ. හරියට ප්‍රොනන්සියේෂන් එක කොහොමද කියලා කියන්න අමාරුයි. ඒගොල්ලෝ කියන විදිහට ස්පෙලිං වලින් කියනවා නම් NAK. තරුණයාගේ නම මාක් කියලා කියන්නේ මාක්, මැක් වෙන්න පුළුවන්, MAK, NAK. මේක තමයි අකුරු ටික. මේ විදිහට මේ දෙන්න ජීවත් වෙන අතරතුර රජුරු අනවුන්ස් කරනවා යුද්ධයක් තියෙනවායි කියලා. ඒ ප්‍රදේශයේ ජීවත් වෙන සම්ප්‍රදාය කට්ටිය සහ ඒ ප්‍රදේශයට අලුතෙන් පදිංචි ඉරාපු කට්ටිය අතර තමයි මේ යුද්ධය තියෙන්නේ. හැබැයි සෑම තරුණයෙක්ම අනිවාර්යෙන් සහභාගී වෙන්නට අවශ්‍යයි කියලා රජුරු අනවුන්ස් කරනවා. සෝ නාග් නම් ඉච්චර කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෑනු ළමයි කැමති වෙන්නේ නැහැ. නමුත් ස්වාමියාට යාගේ හස්බන්ඩ්ට යන්න සිද්ධ වෙනවා. බෑ කියන්න බෑනේ රජුරුවන් යනනේ. සෝ ඒ හින්දා එයා යන්න යනවා. මෙම් ගියාට පස්සේ මෙයා දැනගන්නවා මෙයා ප්‍රෙග්නන්ට් කියලා. කාලී ගත වෙනවා ටිකෙන් ටික, දවස් සති වෙලා සති මාස වෙලා ළමයා ඉපදෙන මාස 10ත් සම්පූර්ණ වෙනවා. හැබැයි මම මේ කියන්නේ යන දේ අද කාලේ උන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ දවස්වල ළමයා ඉපදෙනකොට තාත්තා අනිවාර්යෙන් ළඟ ඉන්න ඕනේ. එහෙම හිටියේ නැත්තම් ඒගොල්ලෝ නොයෙක් කටකතා හදනවා ගම්වල. අදටත් ඒක වළංගු වෙන සමහර ප්‍රදේශවල. හරි. එතකොට මෙහෙම තියෙද්දි එනා කියනවා නෑ නෑ මගේ හස්බන්ඩ් එන්නම ඕනි එනකම් මං ඉන්නවා කියලා. නමුත් ඉතින් සබාදාර මෙඩු පිටුපන්න කාටවත් බෑ. අදාළ දවසේ ළමයා හම්බ වෙන අවස්ථාවකට උදා වෙනවා. හම්බ වෙනවත් එකම අවාසනාවකට අම්මයි දරුවයි දෙන්නම මිය යනවා. මේක ලොකුම ෂොකින් නිවුස් එකක් වෙනවා ප්‍රදේශයේ මිනිස්සුන්ට. ඒගොල්ලෝ සියලුම දෙනා එකතු වෙලා තමගේ ස්වාමි පුරුෂයත් නැති හින්දා සියලු දෙනා එකතු වෙලා අවසන් කටයුතු ඉවර කරනවා. යුද්ධේ ඉවර වෙලා ඒ ස්වාමි පුරුෂයා මැක්කෙනවා නැවත. ආවම මේගොල්ලෝ හිතනවා කොහොමද මේ මිනිස්සුන්ට කියන්නේ මේක ගිහිල්ලා. හරි එයාම ගිහිල්ලා දැනගත්තද කියලා සද්ද නැතුව ඉන්නවා. දැන් අඬන්න පටන් ගන්නේ අඳෝනදී. ඊට පස්සේ අපි ගිහිල්ලා අවසන් සෝම කියලා. හැබැයි මේගොල්ලෝ මෙහෙම බලන් ඉන්නවා. මිනිහා ඇතුළට යනවා, කිසිම දෙයක් වෙන්නේ නැහැ. මිනිහා අඬන්නේත් නැහැ, මොකුත් වෙන්නේ නැහැ. දවස් ගෙයින් දවස් සති මාස ගණන් ගෙවෙනවා, කිසිම සද්දයක් නැහැ. දැන් මේ ගමේ මිනිසුන්ටත් ඒක දරා ගන්න බෑ. මොකද්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ හින්දා මේගොල්ලෝ ගිහිල්ලා අහනවා මැග්ගෙන් එකෙක්. මොකද්ද වෙන්නේ? ඇතුලේ කවුද ඉන්නේ? ඔයාගේ වයිෆුයි බබයි නැති වුණා කියලා කියනවා. නමුත් මැග් කියනවා පිස්සු දෙගොල්ලන්ට. එහෙම කියන්නේ පහ හොඳට ජීවත් වෙන පවුලක නැයි ඒගොල්ලෝ එහෙම කියන්නේ. මගේ වයිෆ් හොඳට බින්නවා, මට හොඳට බලා ගන්නවා, උයලා පිළ දෙනවා මට ගන්න පුළුවන්. ඒ ළමයාත් මාත් එක්ක ආදරෙන් ඉන්නවා. මොකටද මේ ජීවත් වෙලා ඉන්නේ මිනිස්සු බැරුවයි කියලා කියන්නේ. සියලු දෙනාම ෂොක් වෙනවා ගමේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ ඉන්නේ හොල්මනක්.
ඔයාගේ වයිෆුයි ළමයි මැරිලා ඉවරයි අපි තමයි මේ කට්ටියව භූමිදානය කරේ කියලා. මේක මැක් විශ්වාස කරන්නේ නැහැ. මෙහෙම කල් ගත වෙනකොට නිතරම මිනිස්සු කියන්න පොඩි සැකයක් මෙයාගේ හිතෙත් ඇති වෙනවා. ඒ සැකේ සහතික කරන විදිහටම එයා තේරෙනවා දවස ගිවි යනවත් එක්කම අර තරුණකම වයිෆ්ගේ තියෙන ඒ ෆ්‍රෙෂ්නස් එක ඒ විදිහටම තියෙනවා. ඒ වගේම එයාගේ බබත් ලොකු වෙන්නේ නැහැ, කිසිම ප්‍රගතියක් නැහැ, දියුණුවක් නැහැ, ප්‍රෝග්‍රස් එකක් නැහැ. ඒ විදිහටම ඉන්නවා. මෙහෙම ඉන්න අතරතුර දවසක් එයා දකිනවා කුස්සියේ වයිෆ් උයන අතරතුර අහම්බෙන් පිහිය වීමට වැටෙනවා. ඉබවටම මොනවද කරන්නේ? ඒ පිහිය ගන්නවා. නමුත් එයා නැවෙන්නේ නැතුව අත විතර දිගට යවලා පිහිය අරගන්නවා. මට තේරෙනවා හරි වැඩි පැකට් වෙලා තියෙන්නේ. දැන් මේ මගේ වයිෆ් නෙමෙයි හොල්මන තමයි කියලා දුවන්න හදද්දී පව්වේ මොහිනී කියනවා මම ඔයාගේ වයිෆ්නේ. මම හොල්මනක් උනත් මොකද ඔයාට ආදරේ. මම හොඳට ඔයාව බලා ගන්න. ඇයි මාව මගේ පැලෑඳ හදන්නේ කියලා. මැක් එක පිළිගන්නේ නැහැ. එයා පණ බේර ගන්න වහාම දුවලා ගිහිල්ලා ගොල්ලන් මේ දකින්න පුළුවන් මේ පංචලේ ඉඳලා ඉස්සරහ මේ තිරේ පෙන්න පංචල හරිය තමයි ගොල්ලන් ගෙදර තිබිලා තියෙන්නේ. ඒක ඉස්සරහ දිවිලා තියෙනවා තවත් පංචලක්. ඒක අවුරුදු 300කට කලින් ඒකට පැන්න ගිහිල්ලා ඒ හිටපු කට්ටියකින් ඒ හිටපු හාමුදුරු ගොල්ලුන්ගේ එයා ඇවිල්ලා පිටිට පතලා තියෙනවා. මෙහෙම තමයි ඇතුලින් බේරලා තියෙන්නේ. නමුත් මේක මෙතනින් නතර වුණේ නැහැ. මේ මොහිනිය මොනවද කරේ? ගමේ කට්ටිය හැමෝගෙම පලිය ගන්න හැදුවා. හරි, ඔගොල්ලෝ තමයි මට මේක සෙට් කරේ. අනිවාර්ය නැත්තම් මගේ හස්බන්ඩ් මාත් එක්ක ජීවත් වෙලා ඇති. මං හැමෝගෙම පලිය ගන්නවා කියලා මුළු ගමම එයා වනසන්න පටන් ගත්තා. අන්තිමට මේ පන්සලේ හිටියේ හාමුදුරුවරු සියලු දෙනා එකතු වෙලා මේ හොල්මන් එව නැත්තම් මේ අවතාරේ බෝතලයකට දාලා කන්ට්‍රෝල් කරා කියන එක තමයි කතාව. හරි, මේ කතාව මෙහෙම තියෙද්දී මේකේ තවත් පැත්තක් අපිට බලන්න පුළුවන්. අද හැමෝම ආදරේ ආදරේ කියලා කිව්වට පොරොන්දු වුණාට ඇත්තටම ආදරෙන් කරන්නේ කීයෙන් කී දෙනාද? හැබැයි මේක ඇත්තට මේ කතාව සමහර වෙලේ ජනප්‍රවාදයක් වෙන්න පුළුවන්, සමහර වෙලට ඇත්තක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මෙතන ගිහිල්ලා ඔයගොල්ලන්ට බැලුවොත් තේරෙයි ඇත්තටම හිත උනුවනේ මෙච්චර ආදරයක්, මෙහෙම ආදරයක් මනුස්සෙක්ට කරන්න පුළුවන්ද ඔල්මනක් වෙලා කියලා. ඊට අමතරව අදට මේ නාගේ එහෙම නැත්නම් මේ නැන් මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා තමයි මිනිසු කියන්නේ. කෝක කෙසේ වෙතත් අදටත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රදේශයේ වෙන් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නාග්ට දේවාලයක් විදිහට. මේ ප්‍රදේශයේ මිනිසු මේක අදටත් විශ්වාස කරන නිසා මේ නාග් වෙනුවෙන් අදටත් ඇඳුම් ආයිත්තම් වෙන අනෙකුත් දේවාලයට අවශ්‍ය දේවල් විකුණන්න තියෙනවා. මේ ප්‍රදේශයේ මිනිසු මේක අරගෙන යාට පූජා කරනවා. ඊට අමතරව මේ ගංගිවුර ඔයගොල්ලන්ගේ ගේතිබ්බ ගංගිවුරට ගිහිල්ලා බැලුවොත් එතන පුළුවන් ඔයගොල්ලන්ට දකින්න මාළු, ඒ වගේම කැස්බෑවෝ, මේ වගේ දේවල් වතුර දාලා තියලා තියෙනවා. මිනිසුන්ට පුළුවන් සල්ලි දීලා ඒවා අරගෙන ඒ ගඟට ආයෙ රිලීස් කරන්න උදාහරින්න. හේතුව තමයි ඒගොල්ලෝ විශ්වාස කරනවා මිසේ උදාහැරීමෙන් නාග්ගේ ආත්මේ මේ ලෝකෙන් ශාන්ති වෙලා මේ ලෝකෙන් ඉවත් වෙලා යන්න උදව් කරනවා කියලා. කෝක කෙසේ වෙතත් හොඳ ආදර කතාවක්. ඒ වගේම ඇත්තටම බය හිතෙන මොහිනියක් ජීවත් වෙච්ච ප්‍රදේශයක්, ඒ වෙනුවෙන් ඉදි වෙච්ච දේවාලයක්. මේ ඔක්කොම තියෙනවා වෙනසකටත් එක්ක, චේන්ජ් එකකට, කුතුහලයකට. කවුරු හරි ඉන්නවා නම් හොල්මන් ගත්තම් පිළිබඳව ඉතාමත් ගවේෂණය කරන කට්ටිය, ඉන්ටස් තියෙන කට්ටිය ගිහිල්ලා බලන්න පුළුවන් අපේ සාප්පු සවාරිය. එහෙම නැත්නම් ෂොපින් හෝ කොයි ගියත් සාමාන්‍ය කරන දෙන්නේ කොයි හිටියත් වෙනසකට මේක ගිහිල්ලා බලන්න අනිවාර්යයි. වැඩි විස්තර අවශ්‍ය නම් කමෙන්ට් එකේ ලීව් කරන්න, වැඩි විස්තර ලබා දෙන්නත් හැකියාව තියෙනවා. අපේ රටේ ගොඩක් දක්ෂ සිනමා නිෂ්පාදකවරු ඉන්නවා. ඒගොල්ලන්ට තමන්ගේ චිත්‍රපට සඳහා පාදක කරගන්න අලුත් කතාවක් අවශ්‍ය නම්, අලුත් ටොපික් එකක් අවශ්‍ය නම් මෙතන ගොඩක් දේවල් ගන්න හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට ඇවිල්ලා තමන්ගේ අලුත් නිෂ්පාදනය සඳහා අලුත් දෙයක් එකතු කරගන්න. නැවතත් හමු වෙනතුරු ඔබට සියලු දෙනාටම සුබ දවසක්.